බස්නාහිර සබරගමුව මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසිවාර කිහිපයක් ඇතිවිය හැකි බව කාර්මික විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙන්නේ දිවයින හරහා සහ දිවයින වටාවන බොහෝ ප්‍රදේශවල සුළං තත්ත්වයේ වැඩිවීමක් තවදුරටත් පවතිනු ඇති බවයි. මේ අතර අධික වැසි හේතුවෙන් දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් මේවන විට පුද්ගලයන් 174,306 දෙනෙකු තවදුරටත් පීඩාවට පත්ව සිටිනවා. ආරක්ෂිත ස්ථාන 265ක පවුල් 10,976කට අයත් පුද්ගලයින් 70,376 දෙනෙකු රඳවා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. පැවති ආපදා තත්ත්වයෙන් නිවාස 121කට පූර්ණ හානි සිදු වී ඇති අතර අර්ධ හානි සිදු වී ඇති නිවාස සංඛ්‍යාව 5,205ක්. ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවසුවේ ව්‍යාපාරික ස්ථාන 166කට හානි සිදු වී ඇති බවයි. මේ වන විට පුද්ගලයින් 24 දෙනෙකු මියගොස් ඇති අතර තවත් පුද්ගලයෙකු අතුරුදන්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බෙහෙව් මධ්‍යක්ෂ බ්‍රිගේඩියර් අතුල ආරියරත්න මහතා ප්‍රකාශ කළා. ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක් තවමත් ජලයෙන් යටපී පවතිනවා. කුමුක් කඩවල කුරුක්කම් මඩුව වැව වාන් දැමීම හේතුවෙන් කොළඹ පුත්තලම ප්‍රධාන මාර්ගයේ මදුරන් කඩවල සිට කුමුක් කඩවල දක්වා ජයරාජපුර ප්‍රදේශයේ ඇති පාලමක් විනාශ වී ඇති අයුරුයිමේ. මේ හේතුවෙන් කුමුක් කඩවල නගරයේ පිහිටි රෝහල් පාසල් හා සියලු රාජ්‍ය ආයතනවලට ළඟා වීමට නොහැකි වීම තුළ ජනතාවට විකල්ප මාර්ග භාවිතා කිරීමට සිදු වී ඇති බව අප වාර්තාකරු ප්‍රකාශ කළා. මදුරන් කුලිය මහ කුමුක් කඩවල ප්‍රධාන පාර මදුරන් කුලිය ඉඳලා මෙතන තියෙන එක රිජුන් රාජ්‍ය ආයතන තියෙන මේ පැත්තට තමයි තියෙන්නේ. එහාට යන්නත් මෙහාට යන්නත් බෑ. මොකද රැකියා කරන අය දැන් තමයි අනතුරකටලා තියෙන්නේ. මොකද රැකියාවට යන්න බෑ. දැන් ගොඩාක් කට්ටිය දැන් මේ ගෙවල් වල ඉන්නේ, මේ දුප්පත් මිනිස්සු ඉන්නේ. ඒ හින්දා මේ වතුර පාර සැරට තමයි මේ කුණේ වතුර. මේ පාර හදලා දෙන්න කියන්නේ දැන් අපිටත් මටත් රැකියාවට යන්න විදියක් නැහැ. දැන් දවස් 3ක් 30 රැකියාවට ගියේ නැහැ. මොකද වර්ෂාවත් එක්ක මේ යන්න බෑ. මේ පාර කැල්ල මේ පාර මේ ප්‍රධාන පාරක් මහකුමුක්කල ආනමඩුකුමුක්කල මදුරන් කුලිය යන පාර. දැන් යන්න විදියක් නැහැ. පාර කැල්ල මේ වැලි වන්ටයක් දාලා වතුර පාර සම්පූර්ණ හරස් කරලා ඒකින් හින්දා පාරම කරලා ගිහිල්ලා තියෙන්නේ. අපේ දරුවන්ට මේ පාරේ යන්න බෑ. දරුවෝ ඉස්කෝලේ අරයි යන්න විදියක් නැහැ. මට කියන්න තියෙන්නේ ඉක්මනට කවුරු හරි ඉදිරිපත් වෙලා කාට හරි කමන්නේ ඉදිරිපත් වෙලා මේ පාර අපිට ඉක්මනට හදලා දෙන්න අපේ දරුවන්ට ඉස්කෝලේ යන්න දැන්. පුත්තලම දිස්ත්‍රික්කයේ පසුගිය දින කිහිපයේ ජලයෙන් යට වී තිබූ ප්‍රදේශ රැසක ජලය බැස යමින් පවතින අයුරුයි මේ. මොකද වෙලා තියෙන්නේ? ඔක්කොම ඉවරයි. දැන් ඉතින් ගහලා ගිහලා ඔක්කොම ඉවරයි. හරි වෙලා ඉවරයි මහත්තයා වෙන්න දෙයක් නැහැ. ඔක්කොම නැති වෙලා. මා මේ සිටින්නේ නාත්තණ්ඩිය මාවිල ප්‍රදේශයේ. ඔබට පෙනෙනවා ඇති මේ මට පිටුපසින් තිබෙන නිවස මුළුමනින්ම ජලයෙන් යට වෙලා තියෙනවා. මේ ප්‍රදේශයේ නිවාස ජලයෙන් යට වෙලා අදට දින 8ක් ගත වෙලා තියෙනවා. මේ ජනතාව මා සමග ප්‍රකාශ කළේ මේ ජලය සම්පූර්ණයෙන් බැස යාමට තවත් සතියක පමණ කාලයක් ගත වෙයි කියලා. මම ප්‍රසාද් පූර්ණමාල් ජයමාන්න නිවුස් ප්‍රස්තෙනුවෙන් මාවිල ප්‍රදේශයේ සිට. පැවති අධික වැසි තත්ත්වයේ හේතුවෙන් ජලයෙන් යට වූ වත්තල උස්වැට කෙයියාව ප්‍රධාන මාර්ගයට දහවල් දක්නට ලැබුණු තත්ත්වයයි මේ. වත්තල හැඳල දික්කෝවිට ඇතුළු පහත්බිම් ප්‍රදේශ කිහිපයක තවමත් ජලය රැඳී පවතිනවා. ආපදා තත්ත්වයන්ට මුහුණ දුන් පවුල් 60ක් පමණ වත්තල හැඳල කෙරවලපිටිය විද්‍යාලෝක විද්‍යාලයේ තවදුරටත් රඳවා තිබෙනවා. මෙතර ගම්පහ ගන්නේ මුල්ල ගම්පහ ජායල ප්‍රධාන මාර්ග තවමත් ජලයෙන් යට වී පවතිනවා. ගම්පහ නගරය අබට බොහෝ පහත්බිම් රැසක තවමත් ජලය රැඳී තිබෙන අයුරු අදාප කළ සංචාරයේදී දැකගත හැකි වුණා. ජලයේ බැසගේ ප්‍රදේශවල නිවාස පිරිසිදු කරන ආකාරයේද අද අපට නිරීක්ෂණය වුණා. මෙතර ගම්පහ විජයාරාම විහාරස්ථානයේ පවුල් 15ක ජනතාව තවමත් එහි රැඳී සිටින්නේ තම නිවාස කරා ගමන් කළ නොහැකි වීම හේතුවෙන්. අපි හැම අවුරුද්දෙම යට වෙනවා. ගිය අවුරුද්ද නම් ඉතින් අපිට හැමදේම වගේ ලැබුණා.